සන්ධානයේ ව්‍යවස්ථාවට ඇතුල් කර යුතු කාරණා කීපයක් ගැන එකඟ වුණා. ඒ ව්‍යවස්ථාව ගැන නීති ප්‍රශ්න කීපයක් තියෙනවා. අපේ නීතිඥවරුත් ඒ නීතිඥවරුත් ඒ ගැන සාකච්ඡා කරලා ඒක විසඳගන්න තිබෙනවා. අපි පළමුවෙන්ම තීරණය කරේ අලිය ලකුණෙන් එන්න. ඊට පස්සේ මෙතන තීරණය කරා මැතිවරණ කොමිසම හම්බ වෙලා අලිය ලකුණත් හංසයා ගැනත් හදවත ගැනත් කතා කරන්න. හදවත ලැබලා දෙන්නේ නැහැ කිව්වා කිසිම පක්ෂයකට. වෙනත් මේ ලාංජනය වෙනත් පක්ෂයක් යොදවා ගන්නවා නම් ඒ ලාංජනය අපි අතහරින්න ඕනේ. අපි අතහැරලා ඒ කොමිසමට බාර දෙන්න ඕනේ. ඊට පස්සේ ඕනෑම පක්ෂයකට ඉල්ලන්න පුළුවන්. අපිට විශේෂයෙන්ම අවවාද කරේ අලියවාගේ ලකුණක් අතහැරියොත් ඒක ආපහු ලබා ගන්න බැරි වෙයි කියලා. කෙසේ හෝ අපේ පක්ෂ ව්‍යවස්ථාව අනුව අලියා තමයි අපේ ලකුණ අපේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්නේ නැතුව අලියා ඉවත් කරන්න එක ඓතිහාසිකව DSN එක මැතුමයි කාලෙම් පැමිණි එකක්. ප්‍රසිද්ධ ලකුණක් වුමනා නිසා මම සාකච්ඡා කරා හංසයා පිළිබඳව සාකච්ඡා කරලා මෙතන යෝජනා වුණේ අලියාගෙන් එන්ට කියලා. අපි දැන් බලාපොරොත්තු වෙනවා අපේ ව්‍යවස්ථා සංශෝධනය සන්ධානයේ ව්‍යවස්ථාවට ඇතුළු කරලා සන්ධානයේ ව්‍යවස්ථාව මැතිවරණ කොමිසමෙන් පිළිගන්න ඕනේ. ඒක අවසන් වුණාම අපිට පුළුවන් සමගී ජනතා බලවේගය තිත එක්සත් ජාතික පක්ෂයේ හැටියට අපිට එන්ට පුළුවන්. ඒත් වැඩ කටයුතු නීතිම වැඩ කටයුතු ටික දැන් අවසන් කරන්න තියෙන්නේ. ඒවා තාම අවසන් වෙලා නැහැ. ඊට පස්සේ විතරයි අපිට මේවට අත්සන් කරන්න අවස්ථාව ලැබෙන්නේ.